ක්‍රීඩාශීලී දවසක් ප්‍රාර්ථනා කරනවා ක්‍රිකට් පිටේ අලුත්ම තොරතුරු සමගින් අදත් අපිත් එක්ක එකතු වුණාලා සියලුම දෙනාට. ඉතින් ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට වැදගත් වෙයි කියලා හිතන කරුණු ගොඩක් අද මගේ වීඩියෝ එකෙන් කතා කරන්න හිතුවා. ඒ වගේම ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට සුබදායි ආරංචියකුත් ගෙනාවා අද මගේ වීඩියෝ එකෙන්. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකන් අපිත් එක්ක රැඳිලෙන්න කියලා ඔයාලා සියලු දෙනාට මා ආරාධනය කරනවා. අපි වැඩි කතා බහන කර වීඩියෝ එකට ගිහිල්ලා බලමු. මේ දිනවල ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ඉතාමත් සිතැවුලෙන් ඉන්න කාලයක්. මොකද ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසල තරගාවලියේ තරඟ 6ක් ක්‍රීඩා කරලා මේ වෙනි විට රැඳී සිටින ප්‍රසාද ලකුණු සටහනේ 7 වන ස්ථානයේ. ඉතින් තරඟ 2ක් පමණයි ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට හැකි වුණේ මේ දක්වා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන 7 වන තරඟේ තමයි හෙට ඉන්දිය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන්නේ. මෙවර ලෝක කුසල තරගාවලිය අවසන් වීමෙන් පසු ප්‍රථම වරට පැවැත්වෙන ලංකා T10 තරගාවලිය පැවැත්වීමට නියමිතයි. ඉතින් මෙම තරගාවලිය පැවැත්වෙන්නේ දෙසැම්බර් මාසේ. ඒ වගේම මෙම තරගාවලියට අදාළව ක්‍රීඩකයන් තෝරා ගන්න ක්‍රීඩක වෙන්දේසියකින් මෙම ක්‍රීඩක වෙන්දේසිය මෙම මාස 10වනදා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් තීරණය කරලා තියෙනවා. ඉතින් මෙම තරගාවලිය අලුත්ම තොරතුරු අපේ නාලිකාව හරහා නිරන්තරයෙන් ඔයාලා වෙනුවෙන්ම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම හෙට ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කරන තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කලුපාටි පැලඳ ක්‍රීඩා කිරීමට මේ වෙනුවට තීරණය කර තිබෙනවා. ඊට ප්‍රධානතම හේතුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරිගන්නන්නෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ඉමහත් සේවයක් කර ප්‍රවේසි අබේසේකර මහතාගේ අභාවය නිසා තමයි මේ විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනේදී කලුපාටි පැලඳ ක්‍රීඩා කිරීමට තීරණය කර තිබෙනවා. තවද හෙට දිනේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඉන්දියා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් රැසක් විවේක ගැනීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. ඉතින් තවමත් මේ සම්බන්ධයෙන් කුමන ක්‍රීඩකයන් විවේක ගන්නවද කියලා ඉන්දියා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රසිද්ධියටපත් කරලා නැහැ. ඒ ගැන අලුත්ම තොරතුරු ලැබුණ ගමන් ඒ ගැනත් අනිවාර්යෙන්ම ඔයාලට අලුත්ම වීඩියෝ එකකින් සියලු තොරතුරු ගේන්න බලාපොරොත්තු වෙනවා අපේ නාලිකාව හරහා. ඉතින් ක්‍රිකට් පෙඩේ අලුත්ම තොරතුරු සමගින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරගාවලියල තොරතුරු සමගින් ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක් විදිහට දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයාලා සියලු දෙනාටම ආරාධනය කරනවා. අපි නැවතත් හමු වෙමු ක්‍රිකට් පිටියේ යාවත්කාලීන අලුත්ම තොරතුරක් සමගින්. සියලු දෙනාටම සුබ දවසක්.